ගරු මුල සනරු මන්ත්‍රිතුමනි ස්තුති. මං හිතන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විපක්ෂයෙන් කීප වතාවක්ම මේ යෝජනාව ඉදිරිපත් කරනවා. මම හිතන්නේ නිරෝෂන් පෙරා ගරු මන්ත්‍රමා තමයි මෙසරේ යෝජනාව ඉදිරිපත් කරේ. මේක ඇත්තටම ලැජ්ජාසහගත කරුණක්. මොකද හේතුව මේ දවස් තුනක් තිස්සේ අපි මේ විවාද කරන්නේ මොකද්ද? අපි දැන් කීප සැරයක් කරා, මොකද්ද ප්‍රතිඵලය? මට තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රතිඵලය මොකද්ද? එක වෙලාවකට කවුරු හරි කතා කරලා කියනවා මහා මොරකරු දන්නවයි කියලා. එක වෙලාවකට කතා කරලා කියනවා මේ විමර්ශනය යනකොට තව මොකක් හරි දෙයක් කියනවා. අපි කරන මේ අපරාධය මොකද්ද? මේ දවස් ගාණක් තිස්සේ මේ ජනතාවගේ මුදල් සියල්ලම නාස්ති කරගෙන මේ කරන අපරාධේ මේ මේ වින්දිතයන්ට, එහෙම නැත්නම් මේ මේ අය මේ අපි අපි තුවාල වුණ අයට, ඒ මිය ගිය අයට මේ මුදල් ටික බෙදලා දුන්නා ඊටත් දෙඩිය හොඳයි. මේ විමර්ශන කටයුතු කරන්න මෙමණ විමර්ශන කණ්ඩායම් ඉන්නවා. විමර්ශනය හරියට කරන්න අපි බලාපොරොත්තු වෙන විමර්ශනය හරියට කරන්න, විමර්ශනය හරියට කළේ අවශ්‍ය අයට දඬුවම් දෙන්න. මහා මවලකරු දන්නවා කියලා හයවන විධායක ජනාධිපති, රටේ හයවන විධායක ජනාධිපති වගකීමකින් යුතුව ප්‍රකාශයක් කරා. මේ මහා මවලකරු කියන කෙනා දන්නවා, එහෙම නැත්නම් මෛත්‍රීපාල ජනතුමා කිව්වේ මම දන්නවා මගේ ගිලි එලි කරනවා කියලා. එලි කරන්න ඒවට අවශ්‍ය කටයුතු කරන්න හොයන්න. ඇයි මේ අපි මේ කරන්නේ? මොකද්ද මේ මේ මුදල් විදායක කරන කාලය, අපේ වටිනා කාලය, මේ වටිනා කාලේ සියල්ලම මේ පාර්ලිමේන්තුවේ සියලුම දෙනාගේ මේ වටිනා කාලයත් විනාශ කරමින් මේ බොරුවට විවාද කරගන්නවා. එක්කෙනෙක් එකක් කියනවා, අපි එකක් කියනවා, දෙපැත්තෙන් පක්ෂ විපක්ෂ කියලා විවාද කරගන්නවා මේ විදිහට. මේක හරිම අපරාධයක්. මේක මේ රටය අමාරුවෙන් තියෙන වෙලාවක, රටේ අන්තන් ඔලුව ඔසගෙන එන වෙලාවක, රටේ ප්‍රශ්න ගොඩාක් තියෙන වෙලාවක, මිනිසුන්ට ගොඩක් අපහසුයෙන් ඉන්න වෙලාවක අපි මේ පාස්කු ප්‍රහාර කියලා අපි කතා කළ යුතුයි. හැබැයි එක දවසක් අපි එක දැන් මේ කීප වතාවක් කතා කරන්නේ අපි. මම කියන්නේ මේක මහා අපරාධයක්. මේක නෙමෙයි අපි කළ යුතුව තිබෙන්නේ. ඉතින් ඒක නිසා මේක මම හිතන්නේ පුදුම වැඩක්. විපක්ෂයේ ආණ්ඩුවේ ඉන්න කාලේ තමයි මේක සිදු වුණේ. එමන ඔවුන් තමයි මේ දේවල් සියල්ලම කළ යුතු වෙන්නේ. ඔවුන් ඒ අවශ්‍ය දේවල් කළ යුතුයි. ඔවුන් අවශ්‍ය දේවල් කරලා මේක හොයාගන්න ඕනේ. මොකද්ද කරේ, කවුද කරේ? දැන් පොලිස්පති කෙනෙක් ගෙදර ගිහිල්ලා ඉන්නවා. තව කීප දෙනෙක් ආරක්ෂක ලේකම්ට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ හැම කෙනාටම දැන් නඩු අහලා, සමහර අය වන්දිත් ගෙවලා, සමහර අය දඩත් ගෙවලා, එහෙම ප්‍රශ්නත් ඉවරයි. හැබැයි මේ ආපහු දවසක මේ වගේ දෙයක් ඇදිලා ඇවිල්ලා අපි කතා කරනවා. මේ රටේ වෙන දේවල් කතා කරන්න නැද්ද? ඔන්න වෙන මොනවත් නැත්නම් එහෙම අපි ගමන් නැහැ කතා කරාට. පාස්කු ප්‍රහාරය අපි කතා කරමු. පාස්කු ප්‍රහාරය ගැන කතා කරමු. මේක හරි අර අහිංසකයන්ට මොකද්ද වෙන්නේ? මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවද? කාදිනතුමාත් අහන්නේ ඒ විදිහට නේද? කාදිනතුමා අහනවා මොකද්ද මේ? ඇයි මේකට උත්තරයක් දෙන්න බැරි? මේකට උත්තරයක් දීලා මේක අවසන් කරන්න. මීට පස්සේ නම් මේ දේ මේ වගේ කතා කරලා පළක් නැහැ. පාර්ලිමේන්තුවේ කතා කරාගේ. මේකට විමර්ශන කණ්ඩායම් ඉන්නවා. විමර්ශන අදාළ නිලධාරීන් ඉන්නවා. ඔවුන්ට මේක බාර දීලා මේ වැඩේ අවසන් කරන්න. ඒක තමයි අපිට අවශ්‍ය. මහමලකරු දන්නවනම් ඔවුන්ගේ උත්තරේ ගන්න. කවුද මහමලකරු? කොහමද ඒක කරේ? ඒකේ තියෙන ලින්ක්ස් ටික ගන්න, අවශ්‍ය කටයුතු කරන්න. That's all. ඒ ටික කරලා ඉවර කරන්න. මේක හරි අපරාධයක්. ඒ වගේම විශේෂයෙන්ම අපිට මේ සාමාන්‍යයෙන් අපි දැන් බලනකොට මේ අහිංසක මිනිස්සු නැති වෙලා, අහිංසක මිනිස්සු ආබාධිත තත්ත්වයටපත් වෙලා අද අන්ත අසරණ තත්ත්වයට එතනපත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට කරලා තියෙන දේවල් මොනවද අපි? අන්න ඒවට කතාන ගරු නිරේෂණ මන්ත්‍රීතුමනි, අපි ඔක්කොම එකතු වෙලා මෙන්න මේ අයට සහනයක් දෙන්න. මම ආබාධිත කෙනෙක්. මම යුද්ධයේ තුවාල වෙලා ගොඩක් දුක් විඳපු කෙනෙක්. අවුරුදු ගණන් ස්පිරිතාලවල හිටපු කෙනෙක්. ඒ ආබාධිත කෙනෙක් විඳින දුක මම දන්නවා. කොච්චර දුකක් විඳිනවද අදටත්? අපි තවම දුක් විඳිනවා යුද්ධය නිසා. මේ ත්‍රස්තවාදය නිසා අපි තවම දුක් විඳිනවා. අපි ගොඩක් අපහසුයෙන් ඉන්නේ. හැබැයි මේ අයට මොනවද දීලා තියෙන්නේ? මේගොල්ලන්ට මොනවද ඇටුවක් හම්බෙනවද? මේ අසරණ වෙච්ච ජනතාවට මොකද වෙලා තියෙන්නේ? මොනවද හම්බෙලා තියෙන්නේ ඒගොල්ලන්ට? අන්න එතනට යන්න. අන්න ඒ අයට සේවය කරන්න. ඊළඟට මේකේ හොයන විමර්ශන කටයුතුේ විමර්ශන නිලධාරීන් කළා මේක වෙන වෙන පැත්තකට හරවන්න එපා. මේක මාසෙන් මාසෙ අවුරුද්දෙන් අවුරුද්ද වෙන වෙන දේවල් වලට කතා කරන්න යන්න එපා. එහෙමනම් අපිට කතා කරන්න තිබ්බ 83 ජූලි කලබල ගැන කතා කරන්න ඕනේ. කොහොමද සිදු වුණේ? කොයි ආකාරයෙන්ද සිදු වුණේ? ඒ වගේම 88 89 කොයි විදිහට සිදු වුණේ? කොච්චර රටට අයහපතක් වුණාද? රටේ ආර්ථිකයට කොච්චර බලපෑම් වුණාද? කොච්චර වියදමක් ගිහිලා තියෙනවද? ඒව ගන්න එකනට රට කොච්චර ඉස්සරහට එන එක නැවතුණාද?
අසුවට වසුනමේ ගණනය කරන්න ඒවට කතා කර ඒමන ඒ ඒ ගැනත් කතා කරදීම දළදා මාලිගාවට ද ප්‍රහරයක් වන ඔක්කොම LTT කවුන්ට කර දාල් නැවතුන හැම එකම කර LTT කවුන්ට කර දැම්ම ඒ වෙනකම් දෙදස් නම වෙනකම් හැම දෙයක් LTT කවුන්ට කර දාලා කොච්චර අපරාධ ගොඩක් කරාද මේව ගණනයක් කරලා තියෙනවද අසුවට වසුනමේ කොච්චර බස් ගිනි තිබ්බද කොච්චර දේපල හානි කරාද කොච්චර ජීවිත හානි කරාද මේව ගණනයක් කරලා තියෙනවද මේ වගේ විවාද කරලා තියෙනවද විවාද කළා නැහැ ඒවා වහගෙන දැන් මේ දෙයක් කතා කළා මේ තවත් ಜಾති ಜಾති ભેදයක් තවත් දේවල් නොයෙකුත් නොයෙකුත් දේවල් ඇතුළත් කරන්න මේ හදන්නේ මේ නොයෙකුත් දේවල් ඇතුළත් කර අපේ රටේ ප්‍රශ්න නැතුවට ප්‍රශ්න ඇති කරන්න මේ හදන්නේ ಜಾති ભેදයක් ආගම් ભેදයක් ඇති කරලා මේක මේ මැතිවන්නේ ලං වෙනකොට නොයෙකුත් අපහසුතා වලට මේ රටේ පත් කරන්න හදන්නේ ඒකනේ මේ වියුත්තේ ඒ නිසා මම කියන්නේ අපිට කොච්චර වැඩ ගොඩක් තියෙනවද කරන්න අහිංසක දරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ රටේ මන්ද පෝෂණය. ඒකෙන් ගොඩ ගන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ නේද අපි? අපි ආර්ථිකය නංවා ගන්න දැන් යන්තම් විදේශිකයෝ ලංකාවට එනවා. විදේශිකයෝ ලංකාවට එනවා. අපේ රටේ විදේශ ශ්‍රමිකයෝ ගිහිල්ලා මුදල් ලැබෙනවා. යන්තම් අපි රට පොඩ පොඩ ඉස්සරහට එනවා. ඒ වෙලාවේ මේ ඒ එන ටික අරගෙන අපි මේ විනාශ කරනවා නම් මේක මහා අපරාධයක්. ඒක මහා අපරාධයක් කියලා මම කියන්නේ. ඒක නිසා සමහර වෙලාවට අපි මේ හැම දෙයක්ම කරනකොට මේ හැම දෙයක්ම මේ වගේ කතා කරනකොට සමහර අයට ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා. ගොඩක් ගරු මන්ත්‍රීතුමනි ගොඩක් සතුටු ඇති. හැබැයි මේකෙන් වෙන්නේ රට තවත් පස්සට යන එක. රට තවත් බිමට ඇදලා මේක දේශපාලනයක් කරන්න එපා මේ අහිංසක ජීවිතත් එක්ක මේ සෙල්ලම් කරන්න එපා. ඒක තමයි මං ඉල්ලන ඉල්ලීම එකම ඉල්ලීම. දැන් අපි දැක්කා උමාය ප්‍රශ්නය. උමාය ගිය සතිය අපි කමිෂන් කරා 120 මෙගාවට්ස් දැන් අපි රජ ග්‍රිඩ් එකට දීලා තියෙනවා 120 මෙගාවට්ස් දීලා තියෙනවා. දැන් මේ වෙනකොට රුපියල් මිලියන 80ක් දවසට ඉතුරු වෙනවා. ගල්ලංගරුව වලට ඉන්ධන වලට යන වියදමේ මිලියන 80ක් ඉතුරු වෙනවා දවසට. මේව නේද අපි කරන්න ඕන දේවල්. මේකට කොච්චර දේවල් කිව්වද අර ඉලක්ක වුණා මේක වුණා මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වුණා අපේ ප්‍රදේශ ප්‍රදේශ මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වුණේ. හැබැයි එයාට වන්දි දෙන එක පැත්තකින් තියලා මොකද කරේ ඒකේ එතරම් දේශපාලනය කරන්න ආවා. එතන ජනතා විමුක්ති පෙරමුණ මොකද්ද කරේ? දේශපාලනය කරන්න ආව බණ්ඩාර වලට ඇවිල්ලා. මුළු ගම් මුළු බණ්ඩාරම එකතු කරලා දේශපාලනය කරා. ඊට පස්සේ ටැප් එක කියලා ලාංඡනයක් හදාගෙන ස්වාධීන පක්ෂයක් විදිහට ඡන්දෙ ඉල්ලුවා. හැබැයි ඒකෙන් වැඩක් වුණාද? මිනිස්සු තේරුම් ගත්තා. මේ කරන්නේ හරි අපරාධයක් අපිව ඉස්සරහා තියාගෙන කරන අපරාධයක් මේ කරන්න කියලා. ඒ වගේම දෙයක් දැන්ටත් කරගෙන යනවා. කිසිම දෙයක් මේ රටේ කරන්න දෙන්නේ නැහැ කකුලෙන් අදින එකම තමයි වෙන්නේ. අපි දකින්නේ ඒක. මේ රට හදන්න ගොඩාක් දේවල් හදන්න ඕනේ. අපේ රටේ ගොවියා අසරණ වෙලා හරි. ආර්ථික මධ්‍යස්ථාන එළවලු කුණු වෙනවා. පෙරේද වෙනකොට තක්කාලි වල මිල බෑලද තක්කාලි විකුණ ගන්න බෑ. අද වෙනකොට හැබැයි මේවට තමයි විසඳුම් හොයන්න ඕනේ. මේව ඔන්න පාර්ලිමේන්තුවේ කතා කරන්න අපි ඔක්කොම එකතුලා සෝස් හදන්න හරි එහෙම නැත්නම් එක්ස්පෝර්ට් කරන්න හරි එහෙම දේවල් අවසන් කරන්න මන්ත මට පොඩි වෙලාවක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. අපි කතා කරන්න ඕනේ ඒවා. මේ රට කොහමද ගොඩ ගන්න මේ ආර්ථිකයෙන් කොහමද ගොඩ ගන්න මන්ද පෝෂණය නැති කරන්නේ කොහමද? ඉස්සරහට අපි යන්නේ කොහමද? අපේ තියෙන වියදම් අඩු කරගන්නේ කොහමද? අපි දැන් මේ වෙනකොට ඉලෙක්ට්‍රිසිටි අපේ මේ විදුලි බලය නාස්ති වෙන උපරිම විදියට රටේ. හැබැයි ඒක අඩු කරගන්න විදියක්. වතුර ජල සම්පාදන ජලය විනාශ වෙන එක අඩු කරගන්න විදියක්. මේව කතා කරලා අපි මේක ගත්තොත් ඔක්කොම එකතුලා මේක ගත්තොත් ඉවසන් කරමු මන්තුමා. අවසන් කරමු. කාලය පස්සේ බොහොම ස්තුතියි. හැබැයි මම කියන්නේ මේ වගේ දේවල් වලට ඉඩ දෙන්න එපා. ගරු කතානායකතුමාටත් මම දැනුවත් කරන මේ වගේ දේවල් කරන්න එපා. මේවට විමර්ශන නිලධාරීන් ඉන්නවා. මේවට අවශ්‍ය නිලධාරීන් ඉන්නවා. මේ වැඩේ කරලා මේ පාසිකුරාණ බින්දිතයන්ට ඒ දුක් විඳින අයට දඬු බොහොම ස්තුතියි මන්තුමා. අවශ්‍ය කටයුතු කරලා ඒ වැරදි කරපු අයට දඬුවම් දෙන්න. ඒක තමයි අවශ්‍ය. බොහොම ස්තුතියි. දවස් ගණන් කතා කරලා තීරුමන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. මීළඟට